ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ වගේම T20 වගේ වේගවත් තරඟ රටාවක් ගත්තම දක්ෂතාව වගේම දවසේ වාසනාව එක්ක තරඟේ තීරණය වෙනස් වෙන අවස්ථාව තියෙනවා. තරඟාවලියේ මූලික වටේ හොඳටම කළ කොළඹ කණ්ඩායම මූලික වටේ අවම දක්ෂතායක අවසන් තරඟයට අප ගාල්ල කණ්ඩායම හමුවේ පරාද වීමත් එක පැත්තකින් බලද්දී අවිනිශ්චිත ක්‍රිකට්වල සිදුවුණු අපූරු සිද්ධියක්. අනෙක් පැත්තෙන් බලද්දී අවාසනාවන්ත අසාධාරණ සිද්ධියක්. මේ තත්ත්වයගෙන තරඟාවලියේ සුපිරි 4:00 තරඟ ආරම්භ වෙන්න කලින් මැතිව්ස් කිව්වා. මැතිව්ස් කිව්වේ මූලික වටේ හොඳටම කළ කණ්ඩායම් දෙකට අවසන් හතරතරේ විශේෂ අවස්ථාවක් ලැබෙන්න ඕන කියලා. මැතිව්ස් කියන්නේ IPL විදිහට පළවෙනි කණ්ඩායම් දෙකට දෙවෙනි අවස්ථාවක් ලැබෙන විදිහට තරඟ සැලැස්ම හැදෙනවා නම් වඩාත් සාධාරණයි කියලා. ඇත්තටම තරඟාවලියේ හොඳටම කළත් එක තරඟයක සිදුවෙන අතපසු වීමක් නිසා මේ තරඟාවලියේ ඉස්සරහට යන්න තියෙන අවස්ථාව මුල් රටේ හොඳටම කළ කණ්ඩායම් දෙකටම අහිමි වීම සිදුවෙන්න පුළුවන්. ඇත්තට මේක ඕනෑම කණ්ඩායමකට අවාසිදායක විදිහට බලපාන්න පුළුවන් නිසා මේ ගැන තවත් හිතනවා නම් හොඳයි. මේ විදිහට ඇන්ජලෝ කරපු යෝජනාවට ක්‍රීඩාමිති නාමල් රාජපක්ෂ යහපත් ප්‍රතිචාරයක් जयग्रहणिकुना අපිට පඳුරකීමේ සිදුණු අඩුපාඩු නිසා දවා ගන්න තිබුණු අවස්ථා කිහිපයක් මගහැරුණා. ලකුණු 150 කියන්නේ තරඟයක් දෙන්න පුළුවන් ලකුණු ගාණක්. ඒත් පඳුරකීම හොඳට තියාගන්නේ නැතුව ඒ වගේ ලකුණු ගාණක් ආරක්ෂා කරගන්න අමාරුයි. මේ තනතිල්ල ලකුණු 150 ආරක්ෂා කරගන්න පුළුවන් මට්ටමක තිබුණේ. තනතිල්ලේ දෝලණයකුත් තිබුණා. අපිට මේ තරඟයේ වෙන්න තිබුණු නරක දේවල් ඔක්කොම වුණා. අන්තිම පඳුආරේ වෙද්දිත් මම හිතුවේ අපි දිනයි කියලා. හැබැයි එහෙම වුනේ නැහැ. අන්තිම තරඟයට ආවනම් කණ්ඩායමට 11ක් හොයාගන්නේ කොහොමද කියලා හිතෙන තරමට ආබාධ වුණා. කොහොමුණත් මේක හොඳ තරඟාවලියක්. මම සුබපතනවා ගාල්ල කණ්ඩායමට වගේම අනෙක් කණ්ඩායමටත් අවසන් තරඟේ හොඳට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.